ไปแกนอนแน่บ่มีไอ้ก็ละละมีตุอาเดගාල්ල කොහම ගාල්ල ප්‍රධානම තැන තමයි සමනල පාලම මේ ඔයගලන්ට ඉස්සරහින් පේන්නේ ගාල්ල සමනල පාලම අද 2022 දෙවැනි මාසේ 4 වෙනිදා නිදහස් දවස රුහුණු මායා පිහිටි කියලා ඉවර වෙලා රාජ්‍ය තුඩකින් එකතු වෙලා නිදහසේ සිටි ලංකාව ප්‍රථමයෙන් ආක්‍රමණකයාට යටත් වෙච්ච භූමිය තමයි මේ ගාලු කොටුව. පරංගි ඇවිල්ලා ඉවරලා ලංකාව යටත් කරගෙන පටන් ගත්තු ලන්දේසීන් විසින් ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කරලා අවසන් කරපු ගාලු කොටුවේ තමයි අද ට්‍රැවල් විත් ෆැමිලි. මේක දැන් මේ නිසල්මනේ තිබුණාට මේක තමයි එදා සිංහල ලේවලට මලගම වයපු ආයුධය. තාලු කොටුපවුර අද සුවිශේෂී සංචාරක මධ්‍යස්ථානයක් වුණාට එදා පරංගි පටන් අරගෙන ලන්දේසීන් මේක අවසන් කරේ ඔවුන්ගේ ආරක්ෂිතම නගරය වශයෙන්. මේක ඇතුලේ අක්කර 90කට වඩා භූමි ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මේ භූමි ප්‍රමාණය ඇතුලේ ඔවුන්ට අවශ්‍ය සියලුම කාර්යාල සංකේතන ඇතුළු සියලුම දේ ඔවුන් මේක නිර්මාණය කරා. මේ ඔවුන්ගේ වාස්තු විද්‍යාවට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කළුගල් වලින් හැදිච්ච දැනට ලංකාව විතරුල තියෙන හොඳට බලන්න පුළුවන් කොටුපවුර තමයි මේ ගාලු කොටුව. දැන් මේ අපි ඉන්නේ සූර්ය උදාට්ටාල භූමියේ. සූර්ය උදාට්ටාල කියන්නේ මෙතන කාලතුවක්කු තුනක් තියෙනවා දැනට. ඒ කාලෙත් තියෙන්නේ නැති කියලා අපි හිතනවා. එතකොට දැන් මේ ගාලු වරාය වෙලා ලංකාවේ තියෙන ස්වාභාවික වරායක්. මේ ස්වාභාවික වරාය මේ ඕගොල්ලන්ට මේ පැත්තෙන් පේන්නේ මේ ගාලු වරාය. මේ ස්වාභාවික වරාය සෑහෙන ගල්පර වලින් පිරිච්ච වරායක්. එතකොට ලන්දේසීන් සහ පෘතුගීසීන් දෙගොල්ලම මේ වරායේ ගල්පර තියනවා කියලා ඉවර වෙලා ඒකේ අනුතුරුදායක බව අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. ඒක නිසා ඒගොල්ල මේ ස්වාභාවික වරායේ ලොකුවට සංවර්ධනය කරන්න යන්නේ නැහැ. ඒගොල්ල මේකේ ස්වාභාවික ලී වලින් දැවෙන් කරපු ජටියක් විතරයි පවත්වාගෙන යන්නේ. ඒතර ඒ කාලේ චීන අරාබි වෙළඳුන් මේ වරායෙත් එක්ක ගනුදෙනු කරලා තියෙන නාවිකයන් ඇවිල්ලා. මේ වරායේ පසු කාලීනව සංවර්ධනය කරන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේකේ කොන්ක්‍රීට් වලින් ජටි පහක් හදනවා. ඉතින් එහෙම දෙනු ස්වාභාවික වරාය තමයි දැන් අපේ නාවික හමුදා භාරයේ තියෙන ගාලු වරාය. වීඩියෝ එක කරගෙන එද්දී ආවේ නව දොරටුවෙන්. එතකොට මේක ඉන්සාන දෙසට වෙන්න තමයි මෙම කොටුපවුරේ පැරණි දොරටුව තිබෙන්නේ. එතකොට ලන්දේසි මේක කලින් ඇවිල්ලා මෙච්චර සංහර්ධනය කරන කලින් පෘතුගීසීන් පාලනය කරද්දී ලන්දේසීන් විසින් ආක්‍රමණය කළා තමයි මේ කොටුපවුර බලය ගන්නෙ. ඔවුන් ඇවිල්ලා ඊසාන පැත්තේ තියෙන දොරටුවෙන් තමයි ආක්‍රමණය සිදු කරගෙන ඇවිල්ලා ඉවර වෙලා පෘතුගීසීන් පළවහරල ඉවර වෙලා ලන්දේසීන් ලංකාවේ බලය ගන්නෙ. ඕකට තමයි අපේ මුතුන් මිත්තු කිව්වේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කිය. Thank you.
සූර්ය උදට්ටාල තමයි අර පැත්තේ තිබුණා අපි ඒක පහු කරගෙන ආවා දැන් මේ පැත්තට ගියාම චන්ද්‍ර උදට්ටාල තියෙනවා මේ උදට්ටාල කියන්නේ මේ කොටු පවුරේ පළවෙනි කොටස අපි ඉන්නේ ඒතකොට මේකේ ගොඩ බිමෙන් එන ආක්‍රමණ සහ මූදු පැත්තෙන් එන ආක්‍රමණ දෙකටම මූණ දෙන්න පුළුවන් අතර තමයි සූර්ය උදට්ටාල එහා පොනේ තියෙන්නේ ඒතකොට මේ මෙතන තියෙනවා මෙන්න මේ තියෙන්නේ කාලතෝපරණ වූ ආරක්ෂිත කුටි ඒ විදිහ දෙකක් තියෙනවා දැන් ලංකාවේ නිර්මිත වලින් බලන්න පුළුවන් දෙයක් තියෙන මේ දෙක විතරයි මේක පුතුගීසින් විසින් ඒ දවස්වල හදලා කියලා තමයි ඉතිහාසයෙන් සඳහන් වන්නේ. නමුත් දැන් නම් මේ දෙන්නේ මේ නැවත පරිසංස්කරණය කරලා ඉවරලා මේ කාලතුවක්කුරළු මධ්‍යස්ථානවලින් කවුල දෙල තියන්නේ ගොඩ බිපදසෙන් එන ප්‍රහාර වලට ආක්‍රමණ වලට වෙඩි තියන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. චන්ද්‍ර උදට්ටාලේ චන්ද්‍ර උදට්ටාල කියන්නේ මේක තමයි මේ උදට්ටාල වලින් ඉහළම මාලේ හදලා තියෙන එක බලමු බටේ කොහමද කියලා බඩ දෙස්සේ නම් මෙම ස්ථානයේ සිට නාවික වශයෙන් මුහුද යන නැව් මොනවාද ඒ වගේම ගොඩබිම තත්ත්වය කුමක්ද ඒ සියලු දේ මෙතන බලන්න පුළුවන් මේ ඉස්සරහම පේන්නේ දකුණු ලකේ අන්තර්ජාතික ක්‍රීඩාංගණය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය ඊට පස්සේ අනෙක් පැත්තෙන් වරාය නගරේ පේන්නේ වරාය ආශ්‍රිතව දෙන සිදුවීම් මෙතන නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ වගේම ඕගොල්ලන් මෙතන පේනවා මේ පහත අට්ටාලවලදී කාලතුවක්කු සවි කරලා තියෙන විදිහ ඒ පහත අට්ටාල වලින් කාලතුවක්කු සවි කරලා තියලා එතනනොත් වැඩි ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ගොඩ බිම දෙසෙන් එන ආක්‍රමණ වලට අර තියෙන්නේ කොනෙන් පෙන්නේ සෙබළුන්ට රැඳී ඉන්න පුළුවන් ආරක්ෂිතක කුටි ඉතින් මේ කාලතුවක්කු මේ වලට උණ්ඩ කරපු ගබඩාවකුත් මේ ඉන්න ස්ථානයේ යටින් හදලා තියෙනවා මෙතන උඩිනුත් කාලතුවක්කු සවි කරලා ඉවරලා තියෙනවා මේදී එතන උඩිනුත් පහරෙල්ල කරන්න පුළුවන් ඒ වගේම නිරීක්ෂණය කරන්නත් පුළුවන් ඒ සෑමදේටම තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ 16 වන සියවසේ තමයි පෘතුගීසීන් මෙම චන්ද්‍ර උදට්ටාලේ ඉහළ මාලේ හදලා තියෙන්නේ ඊට පස්සේ මේක 17 වන සියවසේදී ලන්දේසීන් තමයි මේකට අලුතෙන් තව පහළ මාලේ එකතු කරලා ඉවරලා මේක නවීකරණය කරලා තියෙන්නේ පසු කාලින ලන්දේසීන් තමයි මේ පාවිච්චි කරන්නේ කලින් සඳහන් කරපු විදිහට ගොඩබිමත් සහ ගාල කොටුවත් එක් කරන ප්‍රධාන ගල් වැමුඩ තමයි අපි ඉන්නේ. මෙතනෙන් තමයි කොටු පවුර ඇතුළත් ගොඩබිම පැත්තට එක් කරන්න ඒක බෙල්ලාන ආරක්ෂිත ස්ථානයේ විදිහට මේ පෙළිය තමයි ගන්න පුළුවන්. මේකේ මම කලින් සඳහන් කරා යුද අට්ටාල තුනක් තියෙනවා කියලා. දැන් මේතන බැලුවාම මේ තියෙන්නේ මේ මැප් එකේ. මේ මෙතන මේ මුළු තුනක් තියෙනවා. මේ මුළු තුනේ අපි මේ මුලින්ම ගිය අතර කොනේම එක ඊට පස්සේ ඌරේ අට්ටාලය ඊට පස්සේ දැන් මෙන්න මේ මෙතන ඒ කියන්නේ මේ බටහිර මුහුදේ මේ කොටුවේ බටහිර පැත්ත තමයි මේ දෙන්නේ මේ බටහිර පැත්තේ තියෙන යුද අට්ටාලය තමයි තාරකා යුද අට්ටාලය මේකට පෘතුගීසීන් තමයි ඉදි කරන්නේ ඊට පස්සේ 1600 ගණන්වල දැන් පෘතුගීසීන් මේක හදන්නේ 1667 දී ලන්දේසීන් මේක නැවත නවීකරණය කරලා ඒ වගේම මෙම ගාල කොටු පවුර තුල තියෙන ප්‍රධානතම වැඩි වෙහෙ ගබඩාවක් මෙම ස්ථානයේ තමයි තියෙන්නේ මේ විශේෂත්වය තමයි බස්නාහිර පැත්තට මුහුද පැත්තට තියෙන
මේ කොනෙන්ම හදලා තියෙන උදට්ටාලය තාරකයි උදට්ටාලය අපි යමු යන ඉදිරියට මයින්න දැන් තාරකා යුදට්ටාලේ අගිස්සෙම ඒ කියන්නේ මුහුදු සීමාවේ තියෙන ආරක්ෂිත කුටිය ආශ්‍රිතව අපිට පේනවා මේ දර්ශන වලින් මෙම තාරකා යුද අට්ටාලේ ඉඳලා වල සම්පූර්ණම මුහුදු තීරම නිරීක්ෂණය කරන්නත් පුළුවන් ඒ වගේම ඒවා නිරීක්ෂණය කිරීමත් සහ එන සතුරු නැව් වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා කාලතුවක්කුත් ඒ ආශ්‍රිතවම ඉගල තමයි තියෙන්නේ මේ බලන්න මේ මෙතන මේ ලොකුවට මේ ඇතුළට මේ වටෙන්ම වට වෙලා මේ තියෙන සිර කුටියක් විතර පාවිච්චි කරපු ස්ථානයක් කැරලි කරවෝ සහ උන්ගේ යම් යම් හේල් සදා සිර කරන සිරම සිර කරවන් දාන්න මේ කුටි කීපයක් තියෙන මේ එක ස්ථානයක් මේ පේන්නේ